මිලුවන්ගොඩ චන්දාපේක්ෂිකාව ඝාතනය කරේ බෙදත් ගිනි තියලා. ඒකනේ ඒක මේ දැන් චන්දාපේක්ෂිකාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලන්නේ දලා තියනේ නේද? ගේ ඇතුලේදී මරලා දාලා එයා ඇඳුම් මහලා මේ ජීවත් වෙන කාන්තාව ගේ ඇතුලේ මරලා දාලා ගේත් ගිනි තියලා ගිහිල්ලා. ඒ කියන්නේ පළවෙනි චන්ද බිල්ල කියලා කියන්න පුළුවන් වෙනා ඉස්සරහට නේද? එහෙම තමයි නෝවා එන්නේ. කොහොම වුණත් මේ මෑත කාලේ අපි දකින හරිම මේ අවාසනාවන්ත ක්‍රමයක් පේනවා. අතන වෙඩි තියෙනවා. අර මෙතනට ඇවිල්ලා මෝටර් සයිකල් වල නිකන් මේ රොසින්ජර ටොපි ගන්න යනවා වගේ ඇවිල්ලා චටස් කාලා වෙඩි තියලා යනවා. ඊයේ වෙඩි කාපු මිනිහම ඒ ලෝකෙනි ගිහිල්ලා ඉස්පිරිතල් ඇතුළට දාගත්ත දන්නේ ජීවිතේ බේරලාද නැද්ද කියලා එච්චර දුර එන්න පුළුවන් නම් බේරෙන්න ඇති. එතකොට එහෙම කතා ඊට පස්සේ ඉතින් කියනවා යත් පාතාලේ මෙයත් පාතාලේ කියලා. දැන් ඉතින් පාතාලේ ප්‍රශ්න මහපාර විසඳ ගන්න ඉඩ ඇරපු සමාජයක් නම් ගෙවල් ඇතුළට ඇවිල්ලා මිනිස්සු ගිනි තියලා පුච්චලා මරලා යන්න පුළුවන් සමාජයක් නම් ඉතින් අපිට අහන්න තියෙන්නේ කෝ මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඒක බාර අරගෙන ඉන්න ඒ උන්දලට මොකද වෙලා තියෙන්නේ කියලා නේද? මේ හැම මරණයක් එක්කම එක්තරා විදිහක ලැජ්ජාවක් මේ සමාජය ඇතුළේ ඇහෙනවා. අද තිබුණා තවත් පුවත්පතක විදේශිකින්ගේ මුදල් මංකොල්ල කාලා හෝටලේදී හෝටල් කළමනාකරුවත් හොයනවා කියලා. හරිද? දැන් ඉතින් විදේශිකයෝ එයිද? මේ හොඳට මතක තියාගන්න ඉස්සර තමයි අර මේ ටෙලිග්‍රෑම් ක්‍රමයේ තිබිච්ච කාලේ තමයි අවුරුදු 5ක් විතර යන්නේ පණිවිඩයක් යන්නේ ලෝකෙට. හරිද? දැන් නෑ. මෙහෙම කරනකොට තප්පර 10න් ලෝකෙ පුරා යනවා. අහවල් තැන ගිනි වෙඩි තියලා, අහවල් තැන ගිනි තියලා, අහවල් තැන උද්ඝෝෂණ කියලා. එතකොට මෙහෙම වෙඩි තියෙන, මෙහෙම ගිනි තියාගන්න, මෙහෙම මරාගන්න රටකට මොන සංචාරකයෝද නේද? ඒක නිසා ඉස්සෙල්ලාම ඔවුන් ඔය මේ පාතාලේ මර්ධනය කරන්න පුළුවන් විදිහට ඔය කොන්ද හයිය තියෙන පිරිසකට ඔය වැඩේ බාර දෙන්න. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ පාතාලෙට මොවා වෙලා නිකන් ඉන්න මිනිස්සුත් මර්ධනය. මේ දුන්නොත් කරන්නේ වගේ වැඩක්. හරිනේ? ඒක නිසා මේ සියලු වෙඩි තැබීම් අපරාධත් වාර්තා වෙලා තියෙනවා. ඒ ඔක්කොම ගත්තාම ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ අපිටම කියා ගන්න තියෙන්නේ ලැජ්ජයි කියලා තමයි නේද?